Matale Nusansunta Vekin Pasu, Sri Lanka Tauhid Jamaat Samajikan Pasin Kuat Teranggota. Katwa Pitiya Palliyata Pansale Karunawa Himive. Pasalak Idiripita Boru Bombabiyak Athikala Sisun 6 Denekuta Weda Waradi. පසුගියදා එළඹ වූ උත්සස්ත ප්‍රහාරය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයත් ක්‍රියාකරන ආකාරය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරනවා. එමෙන්ම ජනාධිපතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාව පිළිබඳවත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. මෙතර නව ජාතික ආරක්ෂක වැඩපිළිවෙල යටතේ සියලු පුරවැසියන්ට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ අයිතිය තහවුරු කර තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදත් පැහැදිලිව සඳහන් කළා. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ අද කල්මුනේ සයින්ද මරුදු ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වෙමින්. පසුගියදා මරාගෙන මැරෙන බෝම්බ පිපිරීම සිදු වූ කල්මුනේ සයින්ද මරුදු ප්‍රදේශයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සයින්ද මරුදු ලී මැරලියන් දේශන ශාලාවේදී නැගෙනහිර පළාතේ රාජ්‍ය නිලධාරීන් හමු වුණා. මේ රටේ ජනතාවට ස්ථීර වශයෙන් විශ්වාසයක් ඇති කරගෙන ත්‍රස්තවාදයේ අවසන් කියන තැනට මේ රට ගෙන එන්න තමුන්නාන්සේලා අපි සියලු දෙනාම එකට එකතු වෙලා කටයුතු කරන්නට ඕනේ. මේ ත්‍රස්තවාදීන් ඉතාම සුළු පිරිසක් මේ සංවිධානයේ මේ රටේ ඉන්න 150කටත් අඩු පිරිසක්. ඒ 150කට අඩු පිරිස කවුද කියලා අපේ ආරක්ෂකංශ හඳුනගෙන තිබෙනවා. අපි ඉතාම සුළු පිරිසක් තමයි තරඟුවට ගන්න සිදුවෙන්නේ 5-6 දෙනෙක් වගේ. ඒ නිසා මේ ඉන්න මේ රටේ මුස්ලිම් ජනතාව ඒ ත්‍රස්තවාදීන්ගේ ගොඩට ඒ පැත්තට තල්ලු කරන්න එපා කියන ඉල්ලීම තමයි මම හැම වෙලේම සිංහල ජනතාවගෙන් සහ දමිළ ජනතාවගෙන් ඉල්ලුවේ. ත්‍රස්තවාදයේ කියන එක ලෝකයේ කිසිම තැනක ජයග්‍රහණය කරලා නැහැ. ත්‍රස්තවාදයේ ලෝකයේ සෑම තැනම කොච්චර ප්‍රබල රටවල් වලට පහර දුන්නා. අවසානයේ ත්‍රස්තවාදයේ විනාශ වෙනවා. ලෝකයේ නිදහස් සමාජය හා ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය කරනවා. අනුතුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එමසානේදීම ප්‍රදේශයේ මුස්ලිම් තරුණ තරුණියන් ද හමු වුණා. අපේ මද්රව්‍ය මර්ධන වැඩපිළිවෙල මේ ත්‍රස්තවාදී සිදුවීම් වලටත් යම් සම්බන්ධයක් තියෙනවද කියන සැකයක් මගේ තිබෙනවා. කොච්චර අපිට අභියෝග බාධාවන් ආවත් මද්රව්‍ය මර්ධනය තදින්ම කරනවා, මරණීය දඬනයක් නියම කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කළා හිස්පුල් ඇමතිතුමා ආරම්භ කළා තිබෙන විශ්වවිද්‍යාලය පිළිබඳව. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශයත් සුසත් අධ්‍යාපන අමාත්‍යංශයත් ඒ වගේම පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විදිහට ඒ තිබෙන නීති රීති යටතේ කරගෙන යෑමට අපි අනාගතයේදී කටයුතු කරනවා. මේ පිළිබඳව රටේ මතයක් ඇති වී තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඒ පිළිබඳව අවබෝධයක් නැති නිසායි. මේ විශ්වවිද්‍යාලයේ උගන්වන්නේ මොනවාද, ඒ විෂයන් මොනවාද, පාඨමාලා මොනවාද, ඒවා පිළිබඳව පැහැදිලි තීරණයක් ගත්තාම මේ කරන චෝදනාව ඉවත් වේවි. ඒ නිසා මේ චෝදනාවලට ලක් වී තිබෙන කරුණ ඉවත් කරලා ඒ පිළිබඳව අපි සාකච්ඡා කරලා හොඳ වැඩපිළිවෙලක් හදමු. එම හමුවීමෙන් අනතුරුව සයින්ද මරුදු ප්‍රදේශයේ බෝම්බ පිපිරීම සිදු වූ ස්ථානයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස නිරීක්ෂණය කළා. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය පිළිබඳව අප ඔබට කලින් තොරතුරු සඳහන් කළා. පසුගිය එළඹ වූ උත්සස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයත් ක්‍රියාකරන ආකාරය පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි එතුමා සඳහන් කළේ. එසේම ජනාධිපතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ කතාව පිළිබඳවත් ෆොන්සේකා මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අදත් මේ යන කතා අනුව දෙපැත්තේම තාම ඉතින් දෙපැත්තට මඩ ගැහිල්ල අර අරුදු උත්සවවල බිත්තරේ විසි කරනවා වගේ දෙපැත්තට සමාල්ලාට පුපුරනවා, සමාල්ලාට බිත්තරේ නානවා. මේක දෙපැත්තට ගහන එක සිද්ධ වෙනවා. අපි උත්සාහ කරන්න ඕනේ ගොඩ නැගීමට හැකි විවේචන ඒවා මත ඉඳගෙන මේ ප්‍රශ්නේ කතා කරලා විසඳාගත්තොත් හොඳයි. මේ ප්‍රශ්නේදී අනිවාර්යයෙන්ම විපක්ෂයේ සහයෝගය රජයට ලැබිය යුතු. රජයත් අවංකව බොක්කෙම්ම කියලා කියන්නේ වැඩේට අත ගහන්න ඕන. දැන් තියෙන විශාලම ප්‍රශ්නයක් තමයි රජයට මේ නීති හා සාමය අමාත්‍යාංශය ජනාධිපතියාගෙන ඉන්නේ. රජයේ වගකීමක් දරන්න ඕන නම් ඒ නීති හා සාමය අමාත්‍යාංශය අපට ලැබෙන්න ඕන. එහෙම ලැබුණොත් එතකොට අපි ඒ වගකීම් පැහැර හැරියොත් ඒ වෙලාවට අපි විවේචනය කරාට අපට විවේචන සාධාරණයි කියලා පිළිගන්න සිද්ධ වෙනවා. මේ පාසල් විවෘත කිරීම ගැනත් මේක් මත විවේචන වුණා. මගේ පුද්ගලික මතයත් පාසල් විවෘත කිරීම මම නම් තීරණය ගත යුතුව තිබුණේ මම මේ තීරණය ගන්නෑ පාසල් විවෘත කරන්න. හැබැයි මේකේ ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා.
මෙවැනි ප්‍රශ්නවලදී මම හිතනවා විශේෂයෙන්ම රජයට සහ විපක්ෂයට එකතු වෙලා සාකච්ඡා කරලා තීරණ ගන්න වෙනවා. මේ වෙනකොට මම දකිනවා ආරක්ෂක ඇමති හිතනවා ඔක්කොම සාර්ථකව කරනවා කියලා. ආරක්ෂක කවුන්සලයත් හිතනවා ඇති සියල්ලම සාර්ථක කරනවා කියලා. මේ අවස්ථාවේ මම දකිනවා හැංගිමුත් අංශල්ලව එක්කෙනා පස්සේ එළ එළව ගිහිල්ලා අල්ලලා එයාගේ මාර්ගෙන් තව එක්කෙනෙක් අල්ලන ඒ සෙල්ලම හොඳට වෙනවා. ඔබේ ඒ සෙල්ලමත් සාමාන්‍යයෙන් සිද්ධියක් වුණ ගමන්ම ඒකේ ප්‍රතිඵල වේගෙන් ලබා ගන්න පුළුවන්. නමුත් කාලයාගේ අවෑමෙන් තව මාසයක් දෙකක් යනකොට ත්‍රස්තවාදියාත් පුරුදු වෙනවා මේ සෙල්ලමට. සමහරු කියනවා මාස දෙකෙන් මේක ඉවර කරනවා කියලා. ආරක්ෂක කවුන්සලයත් කියනවා මාස තුනෙන් ඉවර කරනවා කියලා. ජනාධිපති කියන හැටි කියනවා මේක දැන් ඉවර කළා ඉවරයි. නමුත් මම දකින විදිහට නම් මේක නැවතත් මේ විස බීජයට ඔලු උස්සන්න බැරි වෙන්න. අපි LTTE ඉවර කරා වගේ. එවැනි සහතිකයක් රටට දෙන්න පුළුවන් විදිහට ඉවර කරන්න නම් මෙවැනි ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක පමණ අඩිතාලමක් දාගන්න වෙනවා. ඒ අතරෙම අපට එනවා තොරතුරු ගියසුමානේ දවස් 3කට ඉස්සෙල්ලා මට මගේ ආරක්ෂක කට්ටිය කිව්වා 13 වෙනිදා නාවල පංචිකාවත්ත ඔය වගේ පස්පලක උදේ 9 ඉඳලා දවල් 1 වෙනකොට බෝම්බ පුපුරන්න තියෙනවා කියලා. අනිත් පැත්තෙන් අපි කියනවා අපි ජනතාවට කියන්න හදනවා සාමාන්‍ය විදිහට ක්‍රියා කටයුතු කරගෙන යන්න කියලා. ඒක වැරදි. ඒක අසාධාරණයි. ඊයේ ජනාධිපතිතුමා කිව්වා මේ ප්‍රශ්නය ගැන උදේ 10 වෙනකොට සිංගප්පූරු වෙලාවෙන් වෙන්න ඇති. 10 වෙනකොට එතුමා දැනගත්ත කිව්වා 12ට පමණ ලිපියක් දැක්ක කිව්වා මම හිතන්නේ ඉන්ටර්නෙට් එකෙන් හරි කොහෙන් හරි වෙන්න ඇති උපදේශ වගේක් නිකුත් කරපු ලිපියක් දැක්ක කිව්වා. ඊට පස්සේ එතුමා කරපු පළවෙනි දේ තමයි එතුමා කිව්වේ පරීක්ෂණ කමිටුව අපත් කරා කිව්වා. මේක මෙතන මේ කිකිලි බිත්තරේ දාලා තාමත් කොක්කොක් ගානවා. ඒ අතර බිත්තරේ දාපු වෙලෙ සොයන්න අපි පරීක්ෂණ කමිටුවක් තියෙනවා. පරීක්ෂණ කමිටුව අපත් කරන එකද ඉස්සෙල්ලාම කරන්න ඕන. මේකේ බෝම්බේ පිපුරුවට පස්සේ තමයි සාකච්ඡා තියන්නේ සම්මන්ත්‍රණ තියන්නේ දැනුම තියෙන හැ ගෙන්න ගන්න උපදේශකයෝ ගෙන්න ගත්තලු විශේෂඥයෝ. හැබැයි විශේෂඥයෝ ගෙන්නනකොට අපිව මතක් වුන්නේ නැහැ. ඒක හන්දා ওই විශේෂඥයෝ ගෙනාව අරවමයි කියන කතාව අපි විශ්වාස කරන්නේ නැහැ. ඒව හරියට කරා නම් ඒ තැන් වල අපිත් ඉන්න ඕනේ. අපටත් පුළුවන් අඩු ගානේ 100.01 හරි ඒකට යම් කිසි උපදේශයක් දෙන්න. මේක ගෙන්නුවට කවන්නේ නැහැ. උඹන් කියන ඕන දන් ගෙඩියකට ලෑස්ති වෙනවා. ඕන කෙන් ගෙඩියකට එහෙම ගෙන්නගෙන වැඩක් නැහැ. ලෝකේ ප්‍රබල රටවල් වලට ත්‍රස්තවාදීන් පහර දුන්නා කිව්වා. එතකොට ලෝකේ ප්‍රබල රටවල් වලට පහර දුන්නා කියලා අපි ඔක්කොමත් පහර කකා ඉන්න ඕනේ. ඒක යකහගේ වැඩක්. ත්‍රස්තවාදී යුද්ධයකින් පරාජය කරපු එකම රට අපි. එහෙම කරපු එකම හමුදාව ඉන්නේ අපේ රට. එතකොට ලෝකේ ප්‍රබල රටවල් කන කෑම අපි තිල්ලගෙන කන්න ඕනේ නැහැ. තව එකක් කිව්වා මේ රටේ මිනිස්සු අවුරුදු 32ක් ජීවත් වුණානේ බෝම්බෙක්. දැන් මොකද මේ බෝම්බ ගියාම ඔච්චර උඩ පයින්න කියලා ඇහුවා. යකහගේ කෙලියක් ඒක. අවුරුදු 32ක් බෝම්බ කාලා අපි එකෙන් ගැලවුණේ කොච්චර අමාරුවෙන්ද? එතකොට 32ක් කෑවනම් උඹලා මැරනකම බෝම්බ කන්න ඕනේ. මේ රටේ ජනාධිපතිවරු 5 දෙනෙක් හිටියගුවා මට ඉස්සෙල්ලා. ඒ 5 දෙනාගේ කාලෙවත් බෝම්බ ගියා කිව්වා. මගේ කාලයක් කොළ විතරක් මෙච්චර මරහඬ දෙන්නේ මොකද කියලා ඇහුවා. ඒකත් ඉතින් අර ජාතියේම කතාවක් තමයි. ඒ 5 දෙනාගේ කාලේ ත්‍රස්තවාදයක් ඇති වුණා. භයානක ත්‍රස්තවාදයක්. ඒක විසඳලා මූණ දීලා සියලු දෙනාම එකට පුරුදු වෙලා අපි ඒකේ අවසානයක් දැක්කා. ඊට පස්සේ පහුගිය අවුරුදු 10කට බෝම්බ තිබුණ නැහැ. එතකොට ආපහු අපි මොකටද ඒ අවුරුදු 32කට ඇදගෙන යන්නේ? එතකොට ඒ පස් දෙනා කාලේ බෝම්බ කෑවා නම් එතකොට ඊළඟට එන එක්කෙනා කාලෙත් කන්න ඕනේ. ඊළඟ එන එක්කෙනා කාලෙත් කන්න ඕනේ. එතකොට අපි දිගටම ජනාධිපතිලා එන්න එන්න බෝම්බ කන්න ඕනේ. ඊළඟට දැන් තවුන්නාසලා මට ඒකත් මතක් වුණා. බුද්ධියංශ දුර්වල කිරීම ගැන කියනවා. මම තවුන්නාසලාට වගකීමෙන් කියනවා. බුද්ධියංශවල 10ක් 15ක් අයින් කරා කියලා බුද්ධියංශ වැටෙන්නේ නැහැ. තාවේ බුද්ධියංශ ශක්තිමත් කිරීම තාක්ෂණයට අනුව දියුණු කිරීම ඒව සිද්ධ වෙලා නැහැ. ඒකෙන් විතර තියෙන පසුබෑම ඊට වඩා ඉතා විශාලයි. ওই 20ක් අයින් කරපු එක නෙමෙයි ප්‍රශ්නේ. බුද්ධියංශ ශක්තිමත් නොකරපු එකයි අපි මුණ දීපු ලොකුම ප්‍රශ්නේ. ඊළඟට කියලා පොලිස්පති ගෙදර ඇරියා. ඒකත් හරි අසාධාරණයි කියලා මම දකින්නේ. එයාගේ වැරදි තිබුණා. නමුත් මේ හේතුව නිසා එතුමා ඇරපු එක සම්පූර්ණ අසාධාරණයක් හැටියටයි මම දකින්නේ. ඒ පොලිසියේ නිල ඇඳුමටම අපි කරපු අගෞරවයක් ඒකෙන් කරේ. ඊළඟට ආරක්ෂක ලේකම් එයත් එයාගේ රාජකාරිය කරලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා මෙහෙම දෙයක් අපට ආවා නම් අපි කවදාවත් ජනාධිපතිතුමාට දැනුම් නොදී ඉන්නවද අපි එච්චර මෝඩයෝද කියලා ඒගොල්ලෝ අපෙන් අහනවා. ඊට අමතරව අපට ආරංචි මෙම ත්‍රස්තවාදී වදුර ගැන 15 පාරකට වැඩි ආරක්ෂක කවුන්සලයේදී අදාළ නිලධාරීන් දැනුවත් කරලා තියෙනවා ජනාධිපතිතුමා. ඒගොල්ලෝ කියන්නේ කිසිම උපදේශයක් දුන්නේ නැහැලු. ඒගොල්ලෝ කියපු වචන වලින් මම කියන්නේ. පහුගිය දවස්වල කතාවක් ගියා ගෝඨාභය රාජපක්ෂ
කාටුන් හිටන් ඇදලා තිබුණා මම දැක්ක මම ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරනවා කියලා මම මුලින් ඉඳලම කිව්වා මේ ප්‍රශ්නේදී මම රටේ පැත්තෙන් බලන ඇරෙන්න එක පක්ෂයක් ගැනවත් ආණ්ඩුව ගැනවත් විපක්ෂ ගැනවත් හිතලා නෙමෙයි කතා කරන්න කිව්වා පාස්කු ඉරුදින ප්‍රහාරවලින් පසු ඇරඹි සෝදිසිමහියුම් තවදුරටත් ක්‍රියාත්මකයි අද සිදු කෙරුණු සෝදිසිමහියුම් වලදී කඩු උල්පිහි පතුරම් සහ යුද හමුදා කැලෑ ඇඳුම් වලට සමාන ඇඳුම් රසක්ම සොයා ගැනුණා මාලිගාවත්ත කිත්තාරාම ක්‍රීඩාංගණයේ අසල ළිඳක තිබී කඩු කීපයක් උල්පිහි කීපයක් හා අයිස් නැමැති මද්‍රව්‍ය විසුවා ගැනීමට අද පස්සරුවේ ආරක්ෂක අංශ සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා සීදුව මුතුවාඩිය ප්‍රදේශයේ මාර්ග බාධක යොදා ඊ රාත්‍රියේ පොලිසිය හා ගුවන් හමුදාව එක්ව සෝදිසිමිහුමක් සිදු කළා එහිදී වලපනේ ප්‍රදේශයේ සිට පැමිණි ලොර රථයක තිබී ගුවන් හමුදා නිල ඇඳුමට සමාන කලිසම් 1116ක් ආරක්ෂක අංශ භාරයට ගැනීම අතර ලොර රථයේ රියදුරු සහ රිය සහායක අත්අඩංගුවටගෙන තිබෙනවා මේ අතර සීදුව ප්‍රදේශවාසීන් තමන් සතුව තිබූ කඩු 28ක් උල්පිහියක් සහ වායු රයිෆල් 3ක් පොලිසියට බහර දීමට ඊඒපීවර ගත්තා අනුරාධපුර පරසංගස්වැව පොලිසිය හා යුද හමුදාව එක්ව ඊයේ පසුරුවේ අලුත්ගම හැලඹගස්වැව ප්‍රදේශයේ කුකුළු ගොවිපලක් පරීක්ෂා කළ අතර එහිදී LED බල්බයක හැඩයෙන් යුත් නවීන CCTV කැමරාවක් පටිගත කරන උපකරණයක් ස්කෑන් යන්ත්‍රයක් ප්‍රින්ටරයක් දේශීය බැංකු 3කට අයත් චෙක්පොත් 16ක් හා දේශීය හා විදේශීය බැංකුවලට අයත් ATM කාඩ් 10ක් සොයාගෙනුණා එම ගොවිපල ආසන්නයේ දමාගොස්සිබු කඩු දෙකකුත් ආරක්ෂක අංශ විසින් සොයාගනු ලැබුවා මේ අතර කොළඹ පිහිටි සතොස ප්‍රධාන කාර්යාලයත් අද පරීක්ෂාවට ලක් කරනවා දඹුල්ල උලුකෙටවැව ප්‍රදේශයේ දඹුලුවේ තිබූ පිස්තෝල සඳහා භාවිත කරන ජීව පතුරම් 6ක් හා ගුවන් යානා නාශක පතුරම් 2ක් සොයා ගැනීමට ගල්කිරියාගම පොලිසිය සමත් වුණා මෙතර පොලිසිය හා ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී පාස්කු ඉරුදින ප්‍රහාරවලට අදාළව අත්අඩංගුවටගත් සැකකරුවෙකුට ඇප ලබා ගැනීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරයෙකුට අල්ලස් ලබා දුන් තරුණයෙක් පිළිබඳවත් අනාවරණය වුණා සැකපිට පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තා අප්‍රේල් 28 වෙනිදා හොරවපතාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හොරවපතාන මුක්කරවැව කියන ලිපිනය පදිංචි අබ්දුල් මජීඩ් නියාස් නැමැති පුද්ගලයෙක් ඔහුගේ ඥාතියෙක් බව කියන පුද්ගලයෙක් පැමිණ පරෝපතාන පොලිස් ස්ථානාධිපතිට දැනුම් දී තිබුණා මේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුට මීළඟ නඩු දිනේදී ඇප ලබා දීමට විරුද්ධ නොවන ලෙසට ඒ සඳහා රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දෙන බවටත් ඒ අනුව අද දින හොරවපතාන පොලිස් ස්ථානාධිපතිගේ නිල කාමරයේදී අර පුද්ගලයා ලක්ෂ 5ක මුදලෙන් ලක්ෂ 2කමාරක මුදලක් හොරවපතාන පොලිස් ස්ථානාධිපතිට දෙන අවස්ථාවේදී මේ සැකකරුව අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කළා මේ මෙලෙස අත්අඩංගුවට පත් උනේ හොරවපතාන මුක්කරවැව පදිංචි හොමඩ් සිපාන් නැමැති මිලිස අල්ලස් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවටගත් සැකකරු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා මේ අතර අටපිරිකර සිවුරු ආදිය අලෙවිකරන විහාරස්ථාන පිළිබඳව දැනුම් දෙන්නේයි බුද්ධ ශාසන අමාත්‍යවරයා ඊයේ කළ ඉල්ලීමට අනුව නව සිංහලයේ සංවිධානය අද එම අමාත්‍යංශයට පැමිණ එම තොරතුරු සහිත පත්‍රිකාවක් බාර දුන්නා මේ අපේ රටට ආනයන කරන බෞද්ධ කොඩි ඒ වගේම අටපිරිකර පූජා භාණ්ඩ සමහරක් මුස්ලිම් ව්‍යාපාරිකයන් තමයි මේ දේවල් ලබාගෙන අපේ බෞද්ධ ව්‍යාපාරිකයන්ට ලබා දෙන්නේ මේ රටේ තියෙනව ප්‍රධාන විහාරස්ථාන කිහිපයක් අපේ අටපිරිකර පූජා භාණ්ඩ ටෙන්ඩර් ක්‍රමයක් හරහා ඉතා අඩු මුදලකට මේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට ලබා දෙනවා ඒක නිසා මේක නවත්වා දෙන ලෙස ඉල්ලලා තමයි අද දින බෞද්ධකට අමාත්‍යංශයට අපි සංදේශයක් බාර දෙන්නේ ඒ සම්බන්ධව විස්තරත් එක්ක ඒ වගේම මේ අතර සිංහලයේ අපි ජාතික සංවිධානය අද පොලිස් කොමිසමට පැමිණිල්ලක් බහර දුන්නේ මුස්ලිම් අමාත්‍යවරුන් සිව් දෙනෙකුට එරෙහිව පොලිස් මූලස්ථානයට දැමූ පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බව පවසමින් පියල් නිශාන්ත මන්ත්‍රීතුමා යම් මාධ්‍යයක සිදු කරනු ප්‍රකාශයක් සම්බන්ධව වහාම එතුමා CID එකට ගෙනල්ලා ප්‍රකාශයක් සටහන් කරවගෙන තිබුණා. නමුත් මේ ත්‍රස්තවාදයට සම්බන්ධ අන්තවාදයට සම්බන්ධ ඒ ත්‍රස්තවාදයට අනුබල දුන්න ආධාරෝපකාර කරපු මැති ඇමතිවරු සම්බන්ධව අපි කරපු පැමිණිල්ල
පැමිණිලි සම්බන්ධව සහ අනවාර්ගික සමගියට බාධා වෙන ප්‍රකාශයන් සහ ලිපිලේඛන මුද්‍රණය කරලා බෙදා හරපු මැතිඅමැතිවරු සම්බන්ධව අපි කරපු පැමිණිලි සම්බන්ධ කිසිදු විමර්ශනයක් සිද්ධ නොවීම නිසා අපි අද දවසේ පොලිස් කොමිසමට ඇවිල්ලා පොලිස් කොමිසමේ සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කළා පැමිණිලි කළා මේ සම්බන්ධව විමර්ශනය කරලා විධිමත් පරීක්ෂණයක් සිද්ධ කරන්න කියන කාරණේ. පසුගියදා අත්අඩංගුවටගත් වෙල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නව දෙනා ඇපමත මුදා හැරියේ පොලිස් නිලධාරීන්ගේ යම් අඩුපාඩුවක් හේතුවෙන්ද යන්න පිළිබඳ මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළා. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ සිදුවුණු පිපිරීමේදී මරාගෙන මැරෙන බෝම්බකරුවනේ මොහොමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් වෙල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ අයිතිකරු. එම තඹ කර්මාන්ත ශාලාවේ සේවකීන් නම දෙනෙක්ව වෙල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා. ගරු අධිකරණය විසින් ඒ සැකකරුවන් නම දෙනා අප මත මුදවා හරිනු ලැබුවා. මේ සැකකරුවන් නම දෙනාට ගරු අධිකරණය විසින් අප ලබා දීමට හේතුව වුණේ වෙල්ලම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ යම් නොකරහැරීමක් හෝ දෝෂයක් යන්න පිළිබඳව තෙවීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා. මේ විමර්ශනයේදී තහවුරු වුණොත් වෙල්ලම්පිටිය පොලිස් ස්ථානයේ යම් නිලධාරියෙක්ගේ දෝෂයක් එහෙම නැත්නම් නොකරහැරීමක් මෙයට හේතු බව ඒ නිලධාරියා සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට අපි කටයුතු කරනවා. ඊයේ බුත්තල පොලිස් සසමේ පැල්වත්ත සීනි සමාගමේ සේවකයන් පිරිසක් උද්ඝෝෂණයක් සිදු කළා. ඒ පැල්වත්ත සීනි සමාගමේ සිටින ප්‍රධාන මෙහෙයුම් නිලධාරියාට එරෙහිව ඒ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා සැක සහිත බවට ප්‍රකාශ කරමින් ඒ අනුව ඒ පිළිබඳව පරීක්ෂා කළා. එහිදී මේ පුද්ගලයා විසින් සංගවා තබා තිබුණු වෝකිටෝකි යන්ත්‍ර පහකුත් ඇමති ආරක්ෂක කොට්ටාෂයේ නිලධාරීන් අඳින ඇඳුම්වලට සමාන ඇඳුම් කිහිපයකුත් ආලෝක සංඥා මුගුරු තුනකුත් පොලිස් නිලධාරීන් භාවිතා කරන අත්වැසුම් හතකුත් සොයාගෙන තිබෙනවා. මේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීවරයා අත්අඩංගුවට ගත්තා. මොහුගේ රියදුරු තවත් ඔහුගේ සේවකයෙකුත් අත්අඩංගුවට ගත්තා. ඔවුන් බුත්තල පොලිසියේ තවදුරටත් රඳවා තබාගෙන ඒ විමර්ශන සිදුවෙනවා. ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීම සුදුසු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ප්‍රතිත්‍රස්ත පනත රැගෙන එන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමින් අද යුද්ධය සම්ප්‍රදායික යුද්ධ භූමියෙන් එහාට ගොස් තිබෙනවා. ඒ නිසා මේ අලුත් තත්ත්වයට මුහුණ දීමට ඒ වගේම ගෝලීය ත්‍රස්තවාදයට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ නීති ප්‍රමාවත් නොවන නිසා තමයි ප්‍රතිත්‍රස්ත පනත කෙටුම්පත් කරේ. මේ සඳහා මූලික සාකච්ඡා වට ගණනාවක් අපි පැවැත්වුවා. අද විවිධ නීති විශාරදයන් සමහරය වැස්සකටත් උසාවියට ගොඩනොවුන් නීතිවරු ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීමට ශ්‍රී ලංකාවේ පවතින නීති ප්‍රමාණවත් ඇතැයි පවත්වනවා. ප්‍රශ්නය වන්නේ විදේශයකදී කළ ත්‍රස්තවාදී කටයුත්තක් සඳහා නඩු පැවරීමටත් ඒ සඳහා සාක්ෂි රැස්කිරීමටත් අපට පුළුවන් යන්නද? ඒක ඇතුල් කරනවා නම් සිරියාව ලිබියාව ලෝකේ ඕන තැනක් ඇතුයි. අනික් වගන්ති ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරමු. මේ කෙටුම්පතට ඇත්ත වශයෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න බෑ. මේ පනත පිළිබඳව අපි ඒකට විරුද්ධයි සම්පූර්ණයෙන්ම. මම හිතන්නේ සිලෙක් කමිටිය එකක් දැම්මොත් මේ පිළිබඳව කතා කරන්න මම හිතනවා වඩාත් හොඳයි කියලා. කමිටියක ඔබතුමන්ලා ඇත කේක මේවා කළා තියෙනවා. අපි දැන් බැලුවේ ඒ දිහා බලලා මම හිතන්නේ තිරක් මාර පන්සයිට් කමිටියකේදී මං හිතන්නේ මේක ගැන වැඩි සාකච්ඡා කරන්න. හිතන්නේ ඔබතුමාලා කට්ටිය හිටියා එතන. ඊයේ තිබුණා. ඊයේ තමයි මට ඔබතුමායි කතා කරන්නේ. මේ කරුණ ඔක්කොම බල්ලා අපි ආපහු සාකච්ඡා කරමු. අපිට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක අපි ලෑස්ති. අනිත් දැන් සිලෙක් කමිටියක් දැම්මොත් ඒක පවර්ෆුල් කමිටියක් දැම්මොත් මං හිතන්නේ මේක විරාට කරේ. අපි කට්ටියට වාඩිලා කතා කරමු. ඒක මට ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. අපි කතා කරමු. රට තුලත් මේ පනත පිළිබඳව තියෙන නරක පොලිස්පති වග කියන්නේ අගමැතිටද ජනපතිටද? අද පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සඳහන් කළේ පොලිස්පතිවරයා කටයුතු කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත බවයි.
කාඩිනල් උන්වහන්සේ කතා කරලා කියනවා මේ 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 ආගේ චෝදනා තියෙනවා විමර්ශනය කරන්න කියලා. ඇයි කතා කරන්නේ නැත්තේ? ආණ්ඩුව බහුතරය අහිමි වෙන නිසාද? රටට සාමය ගේන්න නම් රටේ අර්බුද ඇති කරන කවුරු හරි කමක් නැහැ. තනතුරු අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ තා ඔවුන් පිළිබඳව ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ක්‍රියාදාමය ගත යුතුයි ආණ්ඩුවක් හැටියට. මේගොල්ලෝ හොරකම් කෙරුවා, අරගොල්ලෝ හොරකම් කෙරුවා කියලා කතාන්දර හදලා ක්‍රියාත්මක කරන්න සූදානම් වුණා විනා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව පැතිකඩ බැලුවේ නැහැ. නොදැන ඒක නොදැන හිටියේ නැහැ. ඒගොල්ලන් දැනගෙන හිටියා. මේ දැනගෙන මේක ඵලදායී පියවරක් ගත්තේ නැති වෙනත් යටි අරමුණක් සඳහා විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. පොලිස්පතිවරයා ඉවත් කරගන්න බැරුව ආණ්ඩුව දඟලනවා. එතුමා උසාවි යනවලු. මම හිතනවා එතුමාගේ මතයේ තියෙන්නේ මම වැරදි කළා නැහැ. මම නියමිත පරිදි සියලුම දෙනාම දැනුවත් කළා. ජනාධිපති කියන හැටියෙන්නේ පොලිස්පති වැඩ කළා තියෙන්නේ. පොලිස්පති වැඩ කළා තියෙන්නේ රංග කියන හැටියෙන්. අය අර බානදුරේ ඔයිසි මාරුකලි ත්‍රිකුණාමලේ සරික මොල්ලේ අර ගියේ හොයන්න ගියා කියන්නේ. ජනාධිපති අගමැති නවීන්ට කිව්වේ පොලිස්පති වෙනුවෙන් අපි වෙනීටින්න ඕන. නවීන් කියනවා බෑ බෑ වෙනීටින්න කියලා අපේ නිකන් අපි නා ගන්න ඕන. මේ අගමැති නෑ නෑ එහෙම කියලා හරියන්නේ නෑ. නෑ නෑ අගමැතිතුමා මේ වැඩේට මේ අනුග්‍රහය දෙන්නේ 7 අවුරුද්දකට පෙර ඉඳලා හෙමින් සිරුවේ ආරම්භ වෙච්ච ක්‍රියාදාමයකට වෙන්න පුළුවන්. මේ ක්‍රියාදාමය ආරම්භුනේ අවල් දවසේ කියලා අපිට ඉරක් ගාලා පෙන්නන්න බෑ. මේක දිගට යන්නට සැලසුම් කරපු වැඩක්. උතුරේ යුද්ධෙන් පස්සේ 2009න් පස්සේ මුස්ලිම් අමතෝරුන්ගෙන් ප්‍රශ්න කරපු නැති එක ගැන තමයි අපේ අපි කිව්වේ මෙතන. ජනාධිපතිතුමා එය මෙහෙවනවාද නැද්ද කියන එක එතුමා ප්‍රකාශ කරන්නේ නැත්තම් එතුමා ඒ චෝදනාවට මුහුණ දෙන්නේ. මේ එතුමා තමයි ටාගට් එකලා තියෙන්නේ දිගටම. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද ජනාධිපතිවරයා ලංකාව හැල්ලුපු කරපු ආකාරය අනුව බැලුවම මේ ආණ්ඩුව සම්පූර්ණ මේකට වක් කියන එක ජනාධිපතිවරයාට අගමැතිවරයාට බෝලේ පාස් කළා නැත්නම් පොලිස්පතිවරයා අස්කරේ පරිවට මේ කාරණයෙන් අතහොද ගන්න බෑ. අද ක්ලස්ටර්වාදී පනත් ගැන කතා කරලා මේ රාජපක්ෂවරුන්ට බැනලා විපක්ෂයට බැනලා මේ කාරණේ කරන්න බෑ. ඉතින් දැන්වත් මේ දෙන්නගේ මේ කඹ ඇදිල්ල පෞද්ගලික ප්‍රශ්නේ පැත්තක තියලා රට ගැන හිතලා මේ රටේ ජනතාවට Tamanta ආරක්ෂාව සැපේන ආරක්ෂිතයි කියන එක පිළිබඳව හැඟීමක් දෙන්න කටයුතු කළ යුතුම හොඳයි. මාතලේ වරකාමුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඊ රාත්‍රියේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. පොලිසිය මැදිහත් වී තත්ත්වය පාලනය කළ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 5 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ පිරිසක්. මාතලේ වරකාමුර ප්‍රදේශයේ ඇති මෙම ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පවත්වාගෙන ගිය කාර්යාලයකට ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල් වුණා. මුස්ලිම් ජාතිකයන් පිරිසක් පවත්වාගෙන ගිය මෙම කාර්යාලයට ඒ විදිහට විරෝධය පළ කළේ තවත් මුස්ලිම් ජාතිකයන් පිරිසක්. වරකාමුර ප්‍රදේශවාසීන් කියා සිටියේ ඒ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් නැමැති සංවිධානයේ කාර්යාලයක් බවයි. ඒ තම ප්‍රදේශයට අවශ්‍ය නොවන බවයි ඔවුන් පැවසුවේ. අදාළ සංවිධානය පවත්වාගෙන ගිය පුද්ගලයන් හා විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් දහටගත් අතර එහිදී අදාළ කාර්යාලයේ නාම පෝරුවලටද හානි කර තිබුණා. සිද්ධිය සැලවීමත් සමග මාතලේ හා අවට පොලිසිය නිලධාරීන් එමසානයට පැමිණ අතර සැකපිට පුද්ගලින් පස්සෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ පිරිසක්. ගෙවුණු දින දෙකට වඩා අද පාසල් වලට දරුවන් පැමිණීමේ යහපත් ප්‍රවණතාවක් දක්න ලැබුණු බවට විදුහල්පතිවරුන් සඳහන් කරනවා. මේ අතර අද වැල්ලවාය කුමාරදාස මධ්‍ය මහාවිද්‍යාලයේ ඉදිරිපිට සැක කටයුතු පාර්සලයක් ඇති බවට තොරතුරු ලැබීමත් සමග නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. මේ අනුරාධපුර විද්‍යාදර්ශ මහාවිද්‍යාලය. පහුගිය දවස් දෙකේ ඉස්කෝලේට නැවී සිටි බොහෝ සිසුන් අද ඉස්කෝලේ ආවා. විදුහලට එන ළමයින්ගේ ආරක්ෂාව වඩාත් හොඳින් තහවුරු කරන්නත් ආරක්ෂක අංශ කටයුතු කළා. මේ ගාල්ල ඉස්කෝල කිහිපයක අද දවස ගෙවුණු හැටි. ඒ ඉස්කෝලවල ආරක්ෂාව තදින්ම තහවුරු කරලා. ඒ නිසා ළමයින්ගේ පැමිණීම වැඩි වෙලා. සුපුරුදු විදිහට ඉගැන්වීම් කටයුතු ආරම්භ වෙලා. Come on, children, and come learn it all.
ළමයින්ගේ පැමිණීම වැඩි වෙලා තියෙනවා. ළමයින්ට BNS එකෙන් තොරව හොඳ ආරක්ෂක තත්ත්වයක් කරති ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් පාසල තුල මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙනවා. ඔබේ දරුවා පාසලට යොමු කිරීම මා හිතනවා ඔබේ සුවිශේෂී වගකීමක්. මේ අද කොළඹ ඉස්කෝලවල තත්ත්වය. පිටපළාත්වල ළමයින්ගේ පැමිණීමේ වර්ධනයක් තිබුණත් මේ ඉස්කෝලවල ළමුන්ගේ පැමිණීම නම් එතරම් සතුටුදායක මට්ටමක තිබුණේ නැහැ. මේ ඔක්කොම අතරේ තවමත් ගමේ ඉස්කෝලවලට නිසි ආරක්ෂාවක් නැහැ කියලා මව්පියන් චෝදනා කරනවා. ඒ ඊයේ හොරණ ගෝණපල බලන්නරුව මධ්‍ය මහා විද්‍යාලයේ සැකකටයුතු පුද්ගලයෙක් ගැවසෙන බවට ලත් තොරතුරක් මත නොසන්සුන් තත්ත්වයක් ඇතිවීමත් එක්ක. අපේ දරුවන් අපිට බිල්ලට දෙන්න බෑ. කොළඹ පාසල් ගත්තාම පොලිස් බල පවා දාලා ආරක්ෂාව දෙනවා. අපේ මේ ග්‍රාමීය පාසල්වල ඉන්න දරුවන්ගේ ජීවිතත් ඒ දරුවන්ගේ අධ්‍යාපනය සමස්ත පාසල් දරුවන්ගේම විදියටම තමයි තියෙන්නේ. කිසිම ඉස්කෝලේ අපට ආරක්ෂාව තහවුරු කළත් අද කිසිම දරුවෙකු පාසලට පැමිණියේ නැහැ. මේ අතර පවතින තත්ත්වය ගැන පැහැදිලි කරන්න ගුරුසංගම් කීපයක් මාධ්‍ය හමු කැඳවා තිබුණා. විදුහල්පතිවරු උත්සාහික වෙනවා නම් ජනාධිපතිවරයාත් විශේෂ ප්‍රකාශයක් කළ දෙනවා නම් ආරක්ෂාව සම්බන්ධ පාසල් යථා තත්ත්වයට පත් කර ගැනීම අපේ සියලු දෙනාගේම වගකීම. දෙමෝපිය තුල යම් සැකයක් තිබෙනවා නම් ඒ සැකේ දුරු කරන්න ඕන කරන පරිසර නිර්මාණය කරන එක ආණ්ඩුවේ වැඩ. අද වැල්ලවායේ කුමාරදාස මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිරිපිට සැකකටයුතු පාර්සලයක් ඇති බවට තොරතුරු ලැබීමෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණා. යුද හමුදාව පැමිණීම පාර්සලයේ පරීක්ෂා කිරීමෙන් පසු එම පාර්සලයේ තිබී ගඩොල් කැටයක් සොයා ගැනීමට හැකි වුණා. එලෙස බොරු බෝම්බියක් ඇති කිරීමේ චෝදනාවට එම විද්‍යාලයේම 11 වසර සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට පත් වුණා. මේ අතර අධ්‍යාපන අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ පාසල් කටයුතු අඩාල කරන අන්දමේ පුද්ගලයන් සහ කණ්ඩායම් සඳහා විනානුකූල පියවර ගැනීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් විදුහල්පතිවරුන්ට පාසල් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට අවශ්‍ය වටපිටාව සකස් කර දී ඇති බවටයි එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ.